ඔබ නිතරම ඔබට ලෙඩක් තියෙනවා කියලා හිතනවාද? නමුත් වෛද්‍යවරු කී දෙනෙක් ළඟට ගියත් ඒගොල්ලන් කියනවා නැහැ මෙතන ලෙඩක් නැහැ කියලා. නමුත් ඔබ හිතනවා අනේ මට ලෙඩක් තියෙනවා තාම ඒ ලෙඩේ හොයාගන්න නැත්තේ ඇයි කියලා ලොකු ලොකු පීඩනයක් ඔබගේ මනසේ තියෙනවා. දැන් ලෙඩ හැදෙන එක ගැන අපි අවධානයෙන් ඉන්න එක ලෙඩ හැදෙන්නේ නැතිව ඉන්න එකට යම් යම් ක්‍රියාමාර්ග ගන්න එක වැදගත්. ඒක අපි දන්නවා. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා අප අතර ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ට පිළිකාවක් හරි අක්මාවේ ප්‍රශ්නයක් හරි හෘද වස්තුවේ ප්‍රශ්නයක් හරි හමේ ප්‍රශ්නයක් හරි තියෙනවා. ඒ නිසා වෛද්‍යවරු ළඟට යනවා අනන්තවත් ටෙස්ට් පරීක්ෂණ කරනවා. නමුත් වෛද්‍යවරයා කොච්චර කිව්වත් මෙතන ප්‍රශ්නයක් නැහැ, අපේ නිගමනය තියෙන්නේ මෙතන ශාරීරික රෝගයක් නැහැ කියලා ඔබ ඒක පිළිගන්නේ නැහැ. දැන් ඔබ හිතලා තියනවාද සමහර විට මේක මානසික රෝගී තත්ත්වයක් වෙන්නට පුළුවන් කියලා? ඒ වගේ මානසික රෝගී තත්ත්වයකුත් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා health anxiety කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තියෙන කලස්සල. දැන් එහෙමනම් ඔබ අපි බලමු මේ health anxiety සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තියෙන කලස්සලේ ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි ඔබ නිතරම 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 ඔබට ලෙඩක් තියෙනවා කියලා සිතුවිලි එන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි ඔබ සිය දහස් ගානක් වපුරනවා. ඒ ගැනම හිතන්නේ. ඔබ ඒ ලක්ෂණත් එක්ක මේ රෝගේ ලක්ෂණත් එක්ක එක එක වෛද්‍යවරු ළඟට යනවා මේක සුවයක් ලබා ගන්න. උදාහරණයක් වශයෙන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මගේ හමේ පිළිකාවක් තියෙනවා, නැත්නම් අක්මාවේ පිළිකාවක් තියෙනවා, පියවරුර පිළිකාවක් තියෙනවා. එතකොට ඔබ ඒ වෛද්‍යවරයා ළඟට යනවා මෙහෙම එකක් තියෙනවා මෙහෙම ලක්ෂණ තියෙනවා ඒගොල්ලන් පරීක්ෂණත් කරනවා. නමුත් පරීක්ෂණෙන් කිසිසේත්ම රෝගයක් තියෙනවා කියලා අහුවෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයා කොච්චර කිව්වත් ඔබට නැවත ඒ රෝගේ ලක්ෂණ තියෙනවා කියලා දැනෙන්න පුළුවන්, නැත්නම් අලුත් රෝගයක ලක්ෂණ තියෙනවා කියලා දැනෙන්න පුළුවන්. දැන් මේ වගේ විදියට මාස ගානක් අවුරුදු ගානක් ඔබ වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයට යනවා ඇති. සමහර අවස්ථාවලදී ඔබගේ ජීවිතයේ ලොකු පීඩාකාරී සිදුවිල්ලක් ඇතුණු අවස්ථාවකදී, උදාහරණයක් වශයෙන් මරණයක් වෙන්න පුළුවන්, මුදල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පවුලේ ගැටලුවක් වෙන්න පුළුවන්, අර සෞඛ්‍ය පිළිබඳව තියෙන කනස්සල්ල ඒ අවස්ථාවට වැඩි වෙන්නත් පුළුවන්. දෙවැනි එක තමයි, තුන්වැනි එක තමයි මේ සෞඛ්‍ය කනස්සල්ල තියෙන පුද්ගලයාගේ ලක්ෂණ. ඒගොල්ලෝ වෙන අයගෙන් අහනවා මට මේ රෝගේ තියෙනවා දන්නේ නැහැ, මේ මේ පොතේ හැටියට, නැත්තම් මේ අන්තර්ජාලයේ කියලා තියෙන හැටියට, මේ මැගසින් එකේ හැටියට, අර වෛද්‍යවරයා කියපු හැටියට, මේ වෛද්‍යවරයා කියපු හැටියට, මේ පත්තරේ හැටියට මට මේ ලක්ෂණ තියෙනවා. ඔයා හිතනවද මට මේ ලක්ෂණ තියෙනවා කියලා? අන්න ඒ වගේ මහත්තයාගෙන්, නෝනගෙන්, දරුවගෙන්, වැඩ කරන යාළුවෙක්, වැඩ කොළේ යාළුවෙක් වෙන්න පුළුවන්, නිකන් යාළුවෙක් වෙන්න පුළුවන්, නිතරම අහනවා තියෙනවද දන්නේ නැහැ තියෙන නැති වෙනවා නේ කියලා නිකන් අර ඒ ගැන කතා කරන ලොකු යොමු වීමක් තියෙනවා. ඒත් එක්කම හතරවෙනි ලක්ෂණය තමයි එයා තියෙනවා කියලා තියෙන රෝගී ලක්ෂණය නිතරම කියවනවා. පිළිකාවක් ගැන වෙන්න පුළුවන්, වක්කලු අමාරු ගැන වෙන්න පුළුවන්, හෘද වස්තුවේ ප්‍රශ්න ගැන වෙන්න පුළුවන්, මොලේ වෙන ප්‍රශ්නයක්, ස්නායු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ කාලයේදී එයා තියෙනවා කියලා හිතන රෝගය පිළිබඳව සෑහෙන තැනුමක් නෑ එකතු කරගන්න. ඒක එකතු කරගන්නේ බොහෝ විට මේ මටත් මේක තියෙනවා දෝ කියලා දැනගන්නට. දැන් මේ ක්‍රියාවලිය මාස අවුරුදු ගානක් යන්නට පුළුවන්. ඒ ක්‍රියාවලිය මේ පුද්ගලයා අධික වශයෙන් වෙහෙසට, අධික වශයෙන් පීඩනයට, බොහොම දුක් සහගත ජීවිතයක් ගත කරන්නේ. දැන් මේ තත්ත්වය දරුණු වුණාම අපි කියනවා සෞඛ්‍ය කනස්සල්ලය කියලා, නැත්නම් health anxiety කියලා රෝගී තත්ත්වයක්, මානසික රෝගී තත්ත්වයක්. ඇයි අපි ඒකට මානසික රෝගී තත්ත්වයක් කියන්නේ? මොකද ශාරීරික කිසිම රෝගයක් නැහැ. නමුත් මෙයා මනසෙන් හිතනවා මට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි මානසික රෝගී තත්ත්වයක් කියලා කියන්නේ. දැන් මෙහෙම දෙයක් වෙන්නට පුළුවන්. ඒ රෝගී තත්ත්වය මට්ටමට උට ලක්ෂණ නොතිබුණත්, ඒ ලක්ෂණ කියන්නේ මම 1 2 3 4 වගේ කියවනේ,
ඒ මට්ටමට දරුණුට තිබුණ නැති වුණත් බොහෝ අයට ඒක සුළු වශයෙන් හරි තියෙන්න පුළුවන් එයාගේ ජීවිතේ. ඒක තියෙන නිසා එයාගේ ජීවිතයේ තියෙන සතුට මදයි. ඒ විතරක් නෙවෙයි, එයාගේ වටපිටාවේ ඉන්න පවුලේ අය, කිට්ටු සම්බන්ධතා තියෙන අයටත් මේක ලොකු කරදරයක්, වදයක්, දුක පීඩනයක් වෙලා. මොකද මේ පුද්ගලයා නිතරම වෛද්‍ය ළඟට ගෙනියන්න ඕනේ, ප්‍රමාණය ගොඩක් වැය කළ පරීක්ෂණ කරන්න ඕනේ. මෙයා කතා කරන්නේ ලෙඩ රෝග ගැන. ලෙඩ රෝග ගැන කැක්කුම්, මෙතන කැක්කුම කියයි, මෙතන ගෙඩියක් තියෙනවා වගේ කියයි, මෙතන ගෙඩියක් නැද්ද කියලා හිතයි, මෙතන කසනවා කියලා කියයි, මේ රෝගෙත් දන්නේ නැහැ කියලා. ඉතින් මේ රෝගී තත්ත්ව ගැන තමයි පවුලයාත් යාළුවොත් එක්ක කතා කරන්නේ. එහෙනම් අපි බලමු මේකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි, ඔබට ඇත්තට හිතනවා නම් මට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා අපි කියමු. ඔබ හිතනවා අනේ මට ගැටයක් දැනුණා මගේ පියයුරවල හරි ශරීරයේ වෙන තැනක හරි, නැත්නම් අසාමාන්‍ය වගේ කැලල්ලක් තියෙනවා මගේ හැමේ, නැත්නම් මගේ හෘදය වස්තු ටිකක් ස්පන්දනය වෙනවා වැඩි වගේ දැනෙනවා, නැත්නම් බඩේ වේදනාවක් තියෙනවා කියලා මොකක් හරි එකක් දැනුණාම අනිවාර්යයෙන් ඔබ කරන්න ඕන දේ තමයි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ, සුදුසු වෛද්‍යවරයෙක් ළඟට යන්නේ. ඒ වෛද්‍යවරයා යම් ඔබට කතා කරලා ඔබගෙන් ඒ ඉතිහාසය අරගෙන, රෝග ඉතිහාසය අරගෙන, ඒත් එක්කම අවශ්‍ය පරීක්ෂණ කරාට පසුව නිගමනයක් ආවොත් කිසිසේත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔබට අවශ්‍ය නම් ඕකේ, තව වෛද්‍යවරයෙක් ගිහින් හමු වෙනවත් පුළුවන්. දෙවනි වෛද්‍යවරයෙක්ට කිසිසේත් ප්‍රශ්නයක් නැහැ කිය. සමහර ඒ වෛද්‍යර කියන ඔබගේ මනසේ තියෙන සැකයක් නිසා ඇත්තට ශාරීරික රෝගයක් නැහැ කියලා ඔබට දැන් වැටහෙන්නට පුළුවන්. ඕ අර අර මානසික තත්ත්වෙද මට තියෙන රෝගයක් නැහැ, නමුත් රෝගයක් තියෙනවායි කියලා මනසින් හදාගත්ත මේ ලොකු බයක් සැකයක් තමයි තියෙන්නේ. එහෙමනම් ඔබ කරන්න ඕන පළවෙනි දේ තමයි වෛද්‍යවරු එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා යන එක ටිකෙන් ටික ටිකෙන් ටික අඩු කරන්න. බොහෝ විට වෛද්‍යවරු දෙදෙනෙක් හම්බවලා ඒගොල්ලන් දෙන්නම කිව්වා මේක කිසිම රෝගී තත්ත්වයක් නැහැ කියලා, තුන්වෙනියට යන එක පාටම නතර කරන්න අපහසු වෙන්න පුළුවන්. මේ මානසික තත්ත්වෙ දිගු කාලයක් තියෙනවා නම්, ඔබ නිතර වෛද්‍යවරු ළඟට ගිහිල්ලා පුරුද්දක් වෙලා තියෙනවා නම් මේක එකපාරම දඩස් කරලා නතර කරන්න නැතුව ඉස්සර සාමාන්‍යයෙන් සතියකට සැරයක් වෛද්‍යවරයෙක් ළඟට යනවා නම් මොකක් හරි රෝගී තත්ත්වයක් තියෙනවා කියලා සැකයක් පහළ වුණ විට ඔබට පුළුවන් දැන් සති දෙකකට සැරයක් යන්න. මෙහෙම සති දෙකකට සැරයක් ගිහිල්ලා මාස කිහිපයකට පසුව සති තුනකට සැරයක් විතරක් යන්න. කියන්නේ ඉස්සර ගිය සතියක් සැරයක්, දැන් යන සති තුනකට සැරයක්. ඉතින් එහෙම ඔබ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එකම ශාරීරික හේතුවක් නිසා, එකම ශාරීරික රෝගයක් පිළිබඳ සැකයක් නිසා ඒ ඒ වෛද්‍යවරයාට යන එක ටික ටික නතර කරන්න. ඒ පළවෙනි. දෙවෙනි එක තමයි ඔබ අනිත් ඇත්ත එක්ක මේ ගැන කතා කරන එක. මේ රෝගී තත්ත්වය අනිමට තියෙනවද දන්නේ නැති වේ නේද? මට මේ රෝගී තත්ත්වයේ තඩියක් කියන්න කියන ඒ වගේ ඔබ මේ ඒ කාලයේදී තියෙන මේ මට තියෙනවා කියන රෝගී තත්ත්වය ගැන මේ හොයන්න යන්න එක, ඒ ගැන කතා කරන්න යන්න එක, ඒ ගැන අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන එක, ඒක ටිකෙන් ටික නතර කරන්න. උදාහරණයක් වශයෙන් ඔබ නිතරම ඔබගේ දුව පුතා මහත්තයා නෝනාත් එක්ක හැමදාම වගේ කෑම කනකොට මේ ගැන සාකච්ඡා කරනවා නම් දවස් තුන හතරකට සැරයක් කරන්න. එකපාර නතර කරන්න බැත්, එකපාර නතර කරන්න අමාරු. මේ ක්‍රමයට මේ රෝගී තත්ත්වය ගැන ඔබ නිතරම නිතරම කතා කරන පුරුද්දක් තියෙන නිසා ඔබට මේ රෝගී තත්ත්වය ගැන කතා කරනකොට සුළු වෙලාවක් සතුටක් ඇති වෙන නිසා. එහෙනම් හැමදාම කතා කරන කෙනා දවස් තුනකට සැරයක් කතා කරන්න. දවස් තුනෙන් තුන තමයි මේ රෝගී තත්ත්වය ගැන ඒ මාතෘකාව ඒ කතා කරන කෙනත් එක්ක කතා කරන්න ගන්න යන්නේ. ඉදිරි කාලයේදී කොච්චර අපහසු වුණත් ඒක ඔබගේ සිතේ තියාගෙන ඉන්නවා, නැත්නම් ඔබට පුළුවන් අර අවශ්‍යතාවය ආවහම මේ රෝගී තත්ත්වය ගැන වෙන කෙනෙක් එක්ක කතා කරන්න ඔබගේ මනස ඔබ කැමති වෙන ක්‍රියාවලියකට යොදා ගන්න.
උදාහරණයක් වශයෙන් එළියට ගිහිල්ලා ගේට්ටු ළඟ හිටගෙන යන එන අය දිහා බලන්න වෙන්න පුළුවන්. නැත්තම් ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ හෝ කම්පියුටරේ හෝ YouTube පොඩි ක්ලිප් එකක් බලන්න වෙන්න පුළුවන්. නැත්තම් ඔබට සුරතල් සතෙක් ඉන්නවා නම් ගෙදර එයත් එක්ක සෙල්ලම් කරන එක වෙන්න පුළුවන්. ඒ වගේ ඔබගේ මනස අර පැත්තට යන්න පටන් ගත්තාම නැවතත් එක මාත්‍රකාගෙන ලෙඩ ලෙඩ ලෙඩෙන් කතා කරන්න යනකොට එතනින් මනස ඉවත් කරගෙන ඇවිල්ලා ඔබ කැමති වෙන දෙයකට මනස යොදන්න. ටික වෙලාවක් යනකොට ඔබගේ මනස දැන් වෙන අතකට හැරිලා තියෙන නිසා අර අර අවශ්‍යතාවය ටික වෙලාවක් පස්සේ නැති වෙලා යනවා. ඒ නැති වෙන කම්ම අර ඔබ කැමති දෙයක කරන්න පටන් ගන්න. ඒත් එක්කම ඔබට කරන්න පුළුවන් අර ඒ වෙලාවේදී අර දරුණුවට හිතට ආවහම ආසාව මගේ මේ රෝගය ගැන කතා කරන්න ඕනේ කාගේ හරිත් එක්ක එයාගෙන් දැනගන්න ඕනේ මට මේක තීරණයක් කියන්නේ ඒ දරුණුවට ග්‍රහණය කරහම මේ අවශ්‍යතාවය මනසට ඒ වෙලාවේදී ඔබට තීරණය කරන්න අපහසු වුණොත් දැන් මම වෙන දෙයක් කරන්න ඕනේ කියලා ඒ මොකක්ද කියන අදහස් ගන්නත් බැරි වෙන්නට පුළුවන් පීඩනය එච්චර වැඩි නිසා ඒ නිසා ඔබට පුළුවන් ලයිස්තුවක් තියාගන්න ඔබගේ දින පොතේ හරි ෆෝන් එකේ ටයිප් කරලා හරි මගේ මනස රෝග පිළිබඳව සිතුවිලි ග්‍රහණය කරහම ඒ පිළිබඳව කතා කරන අවශ්‍යතාවය ආවහම දරුණුවට මට කරන්න පුළුවන් දේවල් මොනවද? තේරාම කිව්වා වගේ ගේට්ටු ළඟ හිටගෙන එළිය බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. YouTube එකෙන් ක්ලිප් එකක් බලන්න වෙන්න පුළුවන්. තමාගේ සුරතා සතා, පූසා, බල්ලා වගේ ආදී වශයෙන් අතක සෙල්ලම් කරන එක වෙන්න පුළුවන්. යාළුවෙකුට ෆෝන් කරලා කතා කරන එක වෙන්න පුළුවන්. මේ ලයිස්තුවක් ලියාගෙන ඉන්න. එතකොට අර අවශ්‍යතාවය ටංගා හිතට ආවහම ඔබගේ ලයිස්තුව බලන එක එකක් කරන්න. මේක තමයි ඔබ අනිත් අතට කතා කරනවත් එක්කම සමහර විට අන්තර්ජාලය හරහා YouTube එකේදී පොත්පත් මාර්ගයෙන් පත්තර මාර්ගයෙන් ඔබ ඒ කාලෙදී ඔබට තියෙන ඌ ලෙඩ රෝග ගැන ගොඩාක් කරුණු එකතු කරනවා ඇති. දැන් පිළිකාවක් කියන්නේ මොකද්ද ලක්ෂණ මොකද්ද ඒකට අරක වෙනවද මේක වෙනවද නැත්නම් හෘද බාධය කියන්නේ මොකද වම් පැත්ත දකුණු පැත්ත උඩින්ද යටින්ද ඔලුවටත් ගහනවද මොකද්ද කියන ඒ වගේ අර ගොඩාක් රැස් කරන ස්වභාවයෙන් ඔබ හිතන අය ඔබ තියෙනවා කියලා හිතන නමුත් වෛද්‍යවරු කියන්නවා නැහැ කියලා ඒ රෝගී තත්ත්වය ගැන ඉන්ෆර්මේෂන් ඒ ඒ දේවල් දත් එකතු කරන ස්වභාවයත් අර අනිත් අයත් කතා කරන එක ටිකෙන් ටික අඩු කරනවා වගේ ඒ දත් හොයන එක ටිකෙන් ටික අඩු කරන්නට ඕන. එහෙනම් ඔබ අපේ හිතමු ඔබ සාමාන්‍යයෙන් දවස් සතියකට දෙතුන් සැරයක් වෙයි අන්තර්ජාලයට ගිහිල්ලා ඒ ඒ දත්ත හොයනවායි කියන ඔබ හේනම් සතියකට දෙතුන් සැරයක් නෙවෙයි දෙසරයක් නැත්තම් දෙතුන් සැරයක් නෙවෙයි සතියෙන් එක වතාවක් ඉතින් දවස් ටිකදී අර අවශ්‍යතාවය ආවහම අන්තර්ජාලයට ගිහිල්ලා හරි පොතක් කියවලා හරි පුස්තකාලයට ගිහිල්ලා ඒ පිළිබඳ පොතක් අරගෙන කියවනට අවශ්‍යතාවය ආවහම අර ඔබ ලයිස්තුවක් හදාගත්තා ඔබ කැමති දේවල් කරන්න එදිනෙදා ජීවිතය කරන්න පුළුවන් ඉක්මනින් කරන්න පුළුවන් ඔබ කැමති ලයිස්තුවක් හදුවනේ ඒ ලයිස්තුවේ දෙයකට ඔබගේ හිත බලෙන් හරි යොමු කරලා ඒක කරන්න. එතකොට වෙන්නේ මොකද්ද? අර තියෙන අවශ්‍යතාවය අනේ මම මේක කරන්න ඕනේ දැන් මම ඉක්මනට ගිහලා අන්තර්ජාලයේ හෘද වස්තුව පිළිබඳව හෘද ආබාධය පිළිබඳව හෝ මුඛ පිළිකා පිළිබඳව හෝ මුඛ කය රෝගී තත්ත්වයන් පිළිබඳව බලන්න කොන ආසාවට ග්‍රහණය නොවි ඔබගේ හිත ශරීරය වෙන දෙයකට යොමු කරන්න. දැන් මෙහෙම කිරීමෙන් වෙන දෙයකට යොමු කිරීමෙන් අර ආසාව ආවහම වෙන කෙනෙක් එක්ක කතා කරන එකට හෝ පොත්පත් බලන එකෙන් දැනුම ලබා ගන්නට ආසාව ආවහම වෙන්නේ මොකද්ද? කාලයක ගියාට පසු අර ඔබගේ තියෙන මේ අවශ්‍යතාවයට ඔබ ඉඩ දුන්නේ නැති නිසා ඒක හිතට ආවත් ඒක අපි වතුර දාලා පොහොර දාලා ඉරු එළිය දීලා ඒක තවත් පුෂ්ටිමත් නොකරපු නිසා කාලයක් එක්ක ඔබට ඒ කියන අවශ්‍යතාවය මේ රෝගිය ගැන හිතන්න පතන්න කතා කරන්න හොයන්න තියෙන අවශ්‍යතාවය ටිකෙන් ටික ටිකෙන් ටික මනසෙ යනවා. ඒතකොට ඔබට ඒ තිබුණ පීඩනය මේ රෝගයක් මට තියෙනවා කියන පීඩනය ඔබගේ මනසෙ ටිකෙන් ටික ටිකෙන් ටික යනවා. ඒ පීඩනය ගිහාම ඔබට ලොකු මානසික ශක්තියක් සැනසීමක් තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න. හතරවෙනි ක්‍රමවේදය තමයි ඔබට පුළුවන් අපි කියන යථාර්ථවාදී විදියට සිතීම. දැන් අපිට මේක දිගු කාලයක් තිබුණ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්.
නිතරම හිතනවා මට වකුගඩුවේ ප්‍රශ්නයක් දන්නේ, පිළිකාවක් දන්නේ, ඇහි ලොකු අමාරුවක් දන්නේ, අධික රුධිරපීඩනයක් දන්නේ නැහැ. වෛද්‍යවරයාට ගියා, වෛද්‍යරයා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ, පරීක්ෂණ අනන්තවත් කරා, කිසිම දෙයක් නැහැ. හැබැයි අර වගේ සිතුවිලි එනවා ඔබට. ඔබට පුළුවන් ඔබගේ සිතන ආකාරය වෙනස් කරන්න. මොකද අපි දන්නවා මේ වගේ මානසික තත්ත්ව තියෙන අයගේ සිතන ආකාරය වැරදි. ඒක නිවැරදි කරගන්න අවශ්‍යයි. මොකක් හරි හේතුවක් නිසා මේ පුද්ගලයන් ජීවිතය දිහා බලන විදිය ටිකක් වපරයි. නිකන් අර කළු පැහැති ඇස් කණ්ණාඩිය දැම්ම වගේ. කළු පැහැති ඇස් කණ්ණාඩිය දැම්මහම අපිට ජීවිතය දකින්නේ කළුවට, අඳුරුවට. ඒ ඇස් කණ්ණාඩිය ගලවන කම දකින්න අඳුරු. ඉතින් එහෙනම් ඔබ දාලා තියෙන නැත්නම් ඔබගේ පවුලේ කෙනා හෝ මිත්‍රයා මේ මානසික තත්ත්වයේ තියෙන එයා දාගෙන ඉන්නවා ඇති නිකන් කළු පැහැති කණ්ණාඩි කූට්ටම රෝගයක් තියෙනවා කියලා මට. ඒක එළියට ගන්න නම් ඒ පුද්ගලයාගේ ඍණාත්මක වැරදි සහගත සිතුවිලි වෙනස් කරන එක අත්‍යවශ්‍යමයි. ඒක කරන්නේ කොහොමද කියලා අපි ටිකක් බලමු. ඔබට නැත්නම් ඔබගේ මිත්‍රයාට හෝ පවුලේ පුද්ගලයාට මේ මානසික තත්ත්වයේ තියෙන ඒ පුද්ගලයාගේ සිතට එන සිතුවිලි, මේ රෝගීය තත්ත්වය පිළිබඳව සිතට එන සිතුවිලි ගැන ටිකක් අවධානයේ ඉන්න. උදාහරණයක් වශයෙන් අපි කියමු, දැන් උයනවා ඔබ. නැත්තම් කාර් එක හොදිනවා, නැත්තම් බබත් එක ඉස්කෝලේ වෑන් එකට ඇවිදිනවා. එතකොට ටක් ගාලා හිතට අනේ මගේ බඩ රිදුනා, හරි දන්නේ නැහැ, ඒ පැත්තේ මොකක් හරි ඇපෙන්ඩික්ස් දන්නේ, පිළිකාවක් දන්නේ නැහැ, අන්න පටන් ගත්තා. දැන් උයනවා තියා, කාර් එක හොදිනවා තියා, දරුවත් එක්ක වෑන් එකට ඇවිදිනවා තියා. දැන් සිතුවිලි ග්‍රහණය කරන්න පටන් ගන්නවා. ඔය පිළිකාවක් දන්නේ නැහැ, බකෝඩි ප්‍රශ්නයක් දන්නේ නැහැ, අක්මාවක් තියෙන මේ පැත්තේ මම ප්‍රශ්නයක් දන්නේ නැහැ. අර එහා ගෙදර මිනිස්සුන්ට අක්මා ප්‍රශ්නයක් තිබුණා, ෂුවර් එකට මගේ අක්මා ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න සිතුවිලි ග්‍රහණය කරා තමාගේ මනස. එතකොට ඔබ ටිකක් සංසුන් වෙලා මෙහෙම හිතන්න. මට දැන් අවුරුදු දෙක තුනක් ඉස්සේ මේ වම් පැත්තේ රිදවීම ආපු නිසා මම දොස්තරවරු 3 දෙනෙක් හම්බලා තියෙනවා. ඒ 3 දෙනාම බොහොම දක්ෂ විශේෂඥ වෛද්‍යවරු මේ තත්ත්වය පිළිබඳව. ඒ හැම කෙනාම අනන්තවර පරීක්ෂණ කරා, ඒ හැම එකක්ම කිව්වේ කිසිම ගැටලුවක් නැහැ කියලා. මට මේ වගේ කාල එනවා, මේ වගේ අනවශ්‍ය කිසිම යථාර්ථයක් සමාන නොවන බොරු සිතුවිලි එන කාල එනවා. මේකත් ඒ වගේ කාලයක්. ඒ නිසා දැන් ඇත්තට තියෙන මේ මගේ මනස මගේ මාවම රවට්ටන, මාව පල්හර දාන මොහොතක්. ඒ නිසා මම මේ සිතුවිලි වලට ඉඩ දෙන්නේ කියන ඔබගේ මනස නැවත පීලි පැනෙච්ච මනස නැවත පීලට දාගන්න ඔබ ඔබට උපදෙස් දීලා යථාර්ථය මොකක්ද කියලා. දැන් ඒ ක්‍රියාවලියට උදව් වෙන බොහොම තවත් ක්‍රමයක් තමයි, ඒ කියන්නේ මේ පස්වෙනි ක්‍රමය, ඒක බොහොම වටිනා ක්‍රමයක් තමයි සිහිය ජීවත් වෙන. මේ සිහිය ජීවත් වෙන පිළිබඳව මම පොඩි තව වීඩියෝ ක්ලිප් එකක් වන් කරලා තියෙනවා. සිහිය ජීවත් වෙන කොහොමද කියලා මම ඒකත් යටින් දානම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ, ඔබ කැමති නම් ඒකත් බලන්න. සිහියෙන් ජීවත් වෙනවා කියන්නේ අපි කරන ඕනෑම ක්‍රියාවලියකට හොඳ අවධානය කරන එක. අපි බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නෑනේ. අපි කැරට් කපනවා නම්, කාර් එක හොදනවා නම්, බයික් එක හොදනවා නම්, ගෙදර තියෙන ගහක් පැලයක් යම්කිසි ප්‍රමාණයකට කපනවා නම්, පාඩම් කරනවා නම්, ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා නම්, තමාගේ දුවත් එක්ක මහත්තයත් එක්ක පුතත් එක්ක කතා කරනවා නම්, බොහෝ විට අපි ඒ ක්‍රියාවලිය කරන ගමන් වෙන එක ගැන හිතෙන්නේ. එහෙම නේද? බොහෝ විට අපි කරන ක්‍රියාවලියම මනස තියාගන්නේ වෙන දෙයක්වත් හිතනවා. අපි හිතනවා ඒක තමයි හරි කියලා. නෑ. ඒක අසහිය කියන එක කියන්නේ එක දෙයකට මනස තියාගන්න නැතුව ශරීර එක දෙයක් කරා අපි මනසෙන් එහා ඒ කරන ක්‍රියාවට සම්බන්ධ නොවන ඒ දේ ගැන හිත හිත ඉන්න එක තමයි අසහිය කියන්නේ. එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඔබ කෑම උයනකොට වෙන්න පුළුවන්, බයික් එක හොදනකොට වෙන්න පුළුවන්, වාහනේ හොදනකොට වෙන්න පුළුවන්, සතා සූපාවා සුද්ධ කරනකොට වෙන්න පුළුවන්, කබඩ් එකක් සුද්ධ කරනකොට වෙන්න පුළුවන්, දුවත් එක්ක කතා කරනකොට වෙන්න පුළුවන්, ඔෆිස් එකේ මීටින් එකක ඉන්න වෙන්න පුළුවන්, පන්තියේ ඉන්නට පුළුවන්.
ඔබ ඒ කරන ක්‍රියාවලිය එක්කම ඔබේ මනස තියෙනවා. දැන් ඔබ එහෙම කරනකොට ඔබ දැකි අනන්තවත් වතාවක් ඔබගේ මනස වෙන පැත්තකට දුවනවා. කැරට් කපනකොට නැත්තම් වම්බොටු කපනකොට එන්නේ ඔෆිස් එකේ වුණ සිද්ධිය, දුවර කරන්න තියෙන හෝම් වර්ක් එක, තමාගේ බිරිඳ හෝ මහත්තයා ගෙදර ආවම එයාට හදලා දෙන තේකෝප් වෙන්න පුළුවන්, එයාත් එක්ක උදව් වෙලා කෑම ටික හදන එක ගැන වෙන්න පුළුවන්, වෙන දේවල් වලට මනස යනවා. එතකොට ඔබ කරන්නේ මොකද්ද? එහෙම ගියයි කියලා දැනගත්තාම දැනගෙන නැවත මනස ඔබ කරන ක්‍රියාවලියට ගන්න. බොහොම සරලයි. නමුත් කරන්න ටිකක් අපහසුයි. ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් වුණාම ඒක ලෙහෙසියෙන් කරගෙන යනවා. දැන් මේ සෞඛ්‍ය පිළිබඳව කනස්සල්ලේ තියෙන පුද්ගලයාට මේ ක්‍රමය සිහිය දියුණු කිරීම විශේෂ වෙන්නේ එයාගේ මේ අනවශ්‍ය ඍණාත්මක යථාර්ථයට ගැලපෙන්නේ නැති තමාගේ සෞඛ්‍ය පිළිබඳව තියෙන සැකය සිතුවිලි ආවහන එයා අර සිහිය පුරුදු කළ තියෙන කෙනෙක් නම් එයා ඒ සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතුව නැවත මනස එයා කරන ක්‍රියාවලියට ගන්න. දැන් අපි ඉස්සර කිව්ව වම් පැත්තේ බඩු දෙන කෙනා එයා කැරට් කපනකොට හෝ තමාගේ වාහනය හෝදනකොට හෝ දුවා පුතාත් එක්ක වෑන් එකට ඇවිදිනකොට එයාගේ සිතුවිලි එයාගේ මනසට මේ අනේ වම් පැත්තේ පිළිකාවක් දාන්නේ අක්මායේ ප්‍රශ්නයක් දාන්නේ බබගේ ප්‍රශ්නයක් දාන්නේ එයාගේ මනුස්සයාට අක්මායේ ප්‍රශ්නයක් ආවේ නම් මරක් තියනවා දාන්නේ කියන සිතුවිලි එයාගේ මනස ග්‍රහණය කරනකොට එයා අද සිතුවිලි ග්‍රහණය කළ හිතින් ඇතිවුණු සිතුවිලි වලට තවත් සිතුවිලි එකතු කරන ප්‍රවණතාවය බොහෝ සෙයින් අඩු වෙනවා, නැත්තම් නැත්තටම නැති වෙනවා. එයා සිහිය පුරුදු කරලා තිබුණ කෙනෙක්. ඇයි ඒ? එයා දන්නවා එයා පුහුණු කරලා තියෙනවා එයාගේ මනස යම් දෙයක් කරනකොට ඒ කරන දේ එක්කම ඉන්නට ඒකෙන් එළියට මනසට ගිහාම නැවතත් මේ ක්‍රියාවලියට ගන්න. එතකොට අනවශ්‍ය සිතුවිලි ටක් ගාලා මනසෙන් හැරෙනවා. එනම් මේ සිහිය කියන එක බොහොම වටින දෙයක්. මේ සෞඛ්‍ය පිළිබඳව කනස්සල්ලට විතරක් නෙවෙයි අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් අපේ මනස ශක්තිමත් කරන්නට වැඩි දියුණු කරනවා. එහෙමනම් මේ සෑම දෙයක්ම කරන්නේ ඔබට ඔබගේ මේ සෞඛ්‍ය සම්පන්න ප්‍රශ්නය පිළිබඳව, සෞඛ්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳව, ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කනස්සල්ල කාංසාවට එහි එළියට එන්න බැන්න එක ලොකු පීඩනයක් වෙලා නම් ඔබට පුළුවන් මනෝවිද්‍යාත්මක මනෝවෛද්‍යමය ප්‍රතිකාර ලබා ගන්න. අපේ බොහෝ රටේ බොහෝ ඉස්පිරිතාලවල මනෝවෛද්‍ය ඒකක තියෙනවා, ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා මනෝවිද්‍යාඥවරු ඉන්නවා, මනෝවෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ උපදෙස් දෙන්න පුළුවන් ඔබට ප්‍රතිකාර කරන්න පුළුවන් මේ තත්ත්වෙට. එහෙනම් ඔබට යම්කිසි මේ අහගෙන යම්කිසි කෙනෙකුට මේ වගේ මානසික තත්ත්වයක් තියෙනවා නම් මේකත් එක්ක ඔබට පීඩනයෙන් ඉන්නට අවශ්‍ය නැහැ. ඔබට මේක එළියට එන්න පුළුවන්. මේක එළියට එන විදි තියෙනවා. ඒ වෙනුවෙන් ඔබ ක්‍රියා කරන්න. මම උපදෙස් දෙන්න. ඔබට සුබ දවසක්.